අධ්‍යාපන කරාප කාර්යාලය පෙරපොයි වැඩසටහනට යන මම ආවේ. ඉතින් එනකොට යට වෙලා මෙතනින් යන්න තියෙන මාර්ගොඩ පාරට වැටිලා යන්න තියෙන විකල්ප මාර්ගය. ඉතින් මේක යන්න බෑ. මේක යන්න ගියා වාහනේ හිට වැටෙනවා මෙහාට වැටෙනවා. මොකද මේක පුද්ගලික අයට පස් දාන්න බෑ. තහනම් නීති අනුකූලව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ තමයි තීරණේ තීන්දුව කරගෙන මේකට පස් දාන්න ඕන. දරුණු වලවල් තියෙනවා. ඒගොල්ලෝගේ ආත්ම ගෞරවය රැක ගන්න ඒගොල්ලෝ බොරුවට ඉන්නවා කාර්යාල වලට වෙලා. ඇදහෙන වර්ෂාව හේතුවෙන් මාතර අකුරැස්ස පානතුගම ප්‍රදේශයෙන් නිල්පලා ගඟ පිටාර ගලා තිබෙනවා. නිල්පලා ගඟ පිටාර කැලිම නිසා අකුරැස්ස පිටපැත්තර මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුව තිබෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්ට විශාල පිරිසක් අපහසුතාවයට පත්වෙමින්. අද උදේ පාන්දර මම අකුරැස්සට යන්නව එනකොට දන්නේ නැහැ මේ බන්ටක යට වෙලා අධ්‍යාපන කරාප කාර්යාලේ පෙරපොයි වැඩසටහනට යන මම ආවේ. ඉතින් එනකොට යට වෙලා මේ විකල්ප මාර්ගය තමයි මෙතනින් යන්න තියෙන මාර්ගොඩ පාරට වැටිලා යන්න තියෙන විකල්ප මාර්ගය. ඉතින් මේක යන්න බෑ. මේක යන්න ගියා වාහනේ හිට වැටෙනවා මෙහාට වැටෙනවා. අවුරුද්දකට කී පාරක්ම මේ බණ්ඩේ යට වෙනවද? හැබැයි බලධාරීන්ගෙන් උත්තරයක් නැහැ. මිනිසුන්ට යන්න තියෙන මේක ඔබේ බයිපාස් රෝඩ් එක. එහෙනම් විකල්ප මාර්ගය තමයි මේක. මේ විකල්ප මාර්ගය මං හිතන්නේ මීට වඩා විධිමත් වෙන්න ඕනේ. මොකද ෂණිකව යන්න තියෙන ලෙඩෙක් එහෙම අරගෙන ආවොත් කොහොමද මේක යන්නේ? මේ නිල්වලා බණ්ඩේක මුළු ලංකාවම දන්න එකක්. මෙතන යට වෙනවා. පොඩි ගම් වතුරටත් මෙතන යට වෙනවා. ඒක නිසා ඉක්ම මම බලධාරීන්ට කියනවා, විශේෂයෙන්ම මම කියනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මේක එක කොන්ක්‍රීට් එකක් දාලා එක පස් ටිකක් දාලා මේ වලවල් වල බලන්න මිනිස්සු යන අපහසුතාවය. යක්‍රස් පිටබැද්දර මාර්ගේ පානුදගම වාරි මාර්ග උස්සාන වාරි මාර්ග ක්‍රමය යටතේ මාර්ගය කපාරස් කරලා තියෙනවා. එතනින් ගංවතුර කාලට වැහි වැතුර කාලට ගංවතුර ගලනවා. විකල්ප මාර්ගයක් වශයෙන් වාරි මාර්ග කාර්යාලය අසලින් කනහලාග මහරා විකල්ප මාර්ගයක් තියෙනවා. රථවාහන ගමනාගමනයේ මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න පුළුවන් එකම මාර්ගය ඒ මාර්ගය විතරයි. වාරි මාර්ග උස්සන වාරි මාර්ග මාවතේ කනහලාග මහරා මාර්ගය පාසල් වලට යන දුව දරුවන්ට විභාග වලට යන ළමයින්ට සෑම දිනම රෝගී කර යන තියෙන මාවතක්. මේ මාවතේ අධික දරුණු වලවල් හැරලා තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ තා කිසිම පියවරක් මේකට ගන්නෙ නැහැ. මොකද මේක පුද්ගලික අයට පස් දාන්න බෑ. තහනම් නීති අනුකූලව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ තමයි තීරණේ තීන්දුව කරගෙන මේකට පස් දාන්න ඕන. දරුණු වලවල් තියෙනවා. මේකට වාරි මාර්ග දෙපාර්තමේන්තුව යොමු කරන්නේත් නැහැ. ඒගොල්ලෝ දැනුවත් කරාට මේක සුදුසු මාර්ග ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ වගේම දේශපාලන බලවතුන් හා බලධාරීන් කවුරුවත් මේ ගැන යොමු කරන්නේ නැහැ දැනුවත් කරාත්. ඒගොල්ලෝගේ ආත්ම ගෞරවය රැක ගන්න ඒගොල්ලෝ බොරුවට ඉන්නවා කාර්යාල වලට වෙලා. අන්න ඒකින්ද මේ බලවතුන්ට අපි දේශපාලඥයින්ට බලවතුන්ට යෝජනා කරනවා ඉක්මනින්ම දැඩි අවධානය මේ පිළිබඳව යොමු කරලා ජනතාවට පහසු මාර්ගයක් කෙටි මාර්ගයක් ගංවතුර කාලට කරදරයකින් තොරව ගමන් කරන්න තියෙන පහසු මාර්ගයක් මෙන්න මේ මාර්ගය සකස් කරලා බිලිසකර කර දෙන්න. මේ දරුණු වලවල් තියෙන මේ වලවල් වලින් වාහනයක්වත් ගමන් කරන්න බෑ. පයින් යන්නත් බෑ මඩවලක්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ